And now, live at 12. අයිබෝවන් එක්වන් ආදත් ඇත්ත දැනගන්න ලංකාවේ එකම සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාරුගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පොත් සිරස්තල මෙරට 6 වෙනි COVID-19 මරණයත් වාර්තාවේ රෝගීන් සංඛ්‍යාව 180ක් දක්වා ඉහළට අද විහාරස්ථානවලට නොගිය ජනතාව නිවෙස්වල සිට ආගමික වතාවත් වන ඇඳුරු නීතිය කාලයේ නීති විරෝධී ජාවරම් රැසක් වැටලී COVID-19 වෛරසයේ ආසාදනය වීමෙන් මෙරට 6 වෙනි මරණය අද වාර්තා වුණා මේ අතර අද පෙරවරුයේ COVID-19 වෛරසයේ ආසාදනය වූ දෙදෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් හමු සමස්ත රෝගීන් සංඛ්‍යාව 180ක් COVID-19 වෛරසයේ ආසාදනය වීමෙන් මෙරටදී 6 වෙනි මරණයද අද පෙරවරුවේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි. ඔහු 80 යැති පිරිමි පුද්ගලෙයි. මේ අතර අද වාර්තා වූ COVID-19 වෛරසයේ ආසාදිත වූවන් දෙදෙනාද ඇතුළුව මේ වන විට වෛරසයේ ආසාදිතයන් 180 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයන් 136 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසයේ ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 6ක්. තවත් පුද්ගලයන් 257 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. බෝපෙපොද්දල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගාල්ල උළුවටිකේ කෝලුවාගොඩ ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වීමෙන් සිටි පුද්ගලයෙකු COVID-19 මූලික පරීක්ෂණයක් සඳහා දරගෙන ගියා. ඔහු නිරෝධායනයේ වී නිවසට පැමිණීමෙන් පසු COVID-19 ආසාදිත බවට අනාවරණය වූ අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයා ගාල්ලේ සිට මාතර දක්වා රැගෙන ගිය වෑන් රථයේ රියදුරයි. COVID-19 වෛරස හේතුවෙන් රජය පනවා ඇති දැඩි සීමාවට අවනතව තව සති දෙකක් ජනතාව කටයුතු කරන්නේ නම් තත්ත්වය පාලනය කිරීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජනතාව සිය වගකීම ඉටු කළ යුතු බවයි. අපි දාවන්නේ මේ රෝගයේ බීජ ඖෂධ සමය විදියට අපි ගන්නේ දවස් 14ක්. නමුත් ඕනම තැනක ඉන්න පුළුවන් මේ සීමාව පණින ඒවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ දවස් 2ක් 14ක් අතරදී තමයි මේ රෝගය වැළඳෙන්නේ කියලා. නමුත් ඊට දෙපැත්තෙන්ම වෙනස් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේම දවස් 14කට වඩා ගිහිල්ලත් මේ රෝගයේ ඉස්මතු වෙන කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැන් තීරණය කරලා තියෙනවා මේ පරීක්ෂණ තව පුළුල් කරන්න, නිරෝධායනය කරන අයව, ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින්, අවදානම් කලාපවලින් රෝහල් වලට පැමිණෙන මේ රෝග ලක්ෂණ තියෙන වෙන කිසි සම්බන්ධතාවයක් COVID-19 රෝගියෙකුට සම්බන්ධතාවයක් නැති අයගේ පවා පරීක්ෂණ කරන්න ඒ විදිහට අපි දැන් සැලසුම් කරලා තියෙනවා. දැන් පටන් ගන්නවා අපි. තනිත් රටවල වලට සාපේක්ෂව ගත්තහම අපි තවමත් හොයාගන්න රෝගීන් ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒකට හේතුව තමයි මේ රටේ ඒ රෝගය තාම ව්‍යාප්ත වීම, නිදහසේ ව්‍යාප්ත වීමක් සිදු වෙලා නැතිකම. ඉතින් අපිට මේ විදිහටම මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණොත් අපිට ඉතාමත් මේක විශාල ජයග්‍රහණයක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මේක කෙනෙකුෙන් කෙනෙකුට පැතිරීම වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ සීමිත පිරිසකට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුළු ජනතාවම ඒකට සහයෝගය දෙන්න ඕන. එතෙන්දී පුද්ගලයන්ගේ තියෙන සමීපභාවය අපි දුරස් කරනවා. ඒක නිසා තමයි මේ අපි ඇඳිරි නීතිය දමලා අනිත් වෙනත් තියෙන ආගමික කටයුතු වින්දන්, ඒ වගේම උත්සව, මව මංගල කටයුතු, මංගල කටයුතු, එහෙම නැත්නම් වෙනත් උත්සව, වෙනත් රැස්වීම, මේ සියල්ලම සීමා කරලා පුද්ගලයන් එකතු වීම ඉතාමත්ම දැලිසේ සීමා කරලා තියෙන්නේ. ඇඳිරි නීතිය දැමීමේ හේතුවත් ඒකයි. ඉතින් ඒ විදිහට කළ පුද්ගලයන් ඒකරාශී වීම වැළැක්වීම, ඒ වගේම පුද්ගලයන් ඒකරාශී වෙන තැනකදී අවම වශයෙන් මීටරයක පරතරය තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හැමුණොත් අපිට මේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ස්පර්ශින් බෝ වෙන එක වළක්ව ගැනීම සඳහා අපි අත සබන් දාලා හොදන එකත් ඉතාම වැදගත් වෙනවා. මේ ක්‍රම අනුගමනය කරනවා නම් ජනතාව අපිට විශාල විශ්වාසයක් තියෙනවා මේ රෝගය අපිට මෙතනින්ම පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඇඳිරි නීතිය තියෙන අවස්ථාවේ හිටන් ආගමික ස්ථානවලට යනවා නම්, එහෙම නැත්නම් ගොඩාක් පිරිස හම්බෙලා කතා බහ කරනවා නම් අන්න ඒ වගේ වෙලාවට පැතිරෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා නම් අපිට මේ සීමා දාන්න තියෙන කාලය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා අත වශයෙන්ම මේ වගේ තඩි සීමාවක් අපිට සුමාන දෙකක් තව තියාගන්න පුළුවන් වුණොත් අපිට මේ රෝගය ඉතාමත්ම හොඳින් පාලනය කරගන්න පුළුවන් කියලා ඒක වසංගත විද්‍යාත්මක ඇස්තමේන්තුව.
COVID-19 වසංගතය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සහ වෛද්‍ය විද්‍යාල සභාපතිරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී වසංගත තත්ත්වයට මුහුණ දීමට අදාළ වැදගත් තීන්දුවන් රැසක් පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසා ඇති වර්තමානයේ මෙන්ම දැඩි පාලනයක් ඉදිරි කාල සීමාව තුළද අත්‍යවශ්‍ය වන බවයි. අප්‍රේල් 20 වෙනිදා තෙක් ඉදිරි දෙසතියක කාල සීමාව තුළ වසංගත තත්ත්වයේ දෙවෙනි නැගීමක් අපේක්ෂා කරන බැවින් පවත්නා සීමාවන් හා නීති රීති දැඩි කිරීම අත්‍යවශ්‍ය බවද එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අවස්ථාවට සහභාගී වූ ප්‍රජා වෛද්‍ය සංගමය අවධාරණය කර ඇති පුද්ගලික වාහන ගමනාගමනය අවම කිරීම, නිවසට ආසන්න කුඩා වෙළඳසැලකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට යොමුවීම, සම්මත දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම් ආදී කරුණු ඉදිරි මාස 6ක කාල සීමාව තුලත් පවත්වාගෙන යාම වඩාත් සුදුසු බවයි. එමෙන්ම ඇඳිර නීති කාල සීමාවේදී පොදුජනයා අපහසුතාවයට පත් නොවන ආකාරයට ආහාර ද්‍රව්‍ය බෙදා දීම සහ ආසාදිතයන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් සමාජයේ ක්‍රියාත්මක කළ යුතු බවත් එම සාකච්ඡාවේදී අවධාරණය කොට තිබෙනවා. නීති විරෝධී ලෙස පුද්ගලයින් රට තුළට ඇතුළු වීමේ අවදානම මාර්තු 15-20 අතර දක්වා විදේශයන්හි සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම හා වයස අවුරුදු 60ට වැඩි ශ්වසන රෝග ඇති පුද්ගලයින් සඳහා සංකූලතා ඇතිවීමේ අවධානම හේතුවෙන් ඔවුන් නිවෙස් තුලටම වී සිටිය යුතු බවට වන පණිවුඩය සමාජගත කිරීම යන කරුණද මෙහිදී පෙන්වා දී තිබෙනවා. COVID-19 ප්‍රතිකාර කටයුතු සඳහා වැඩි දියුණු කොට ඇති යටිතල පහසුකම් පිළිබඳවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ අවස්ථාවේදී අවධාරණය කර තිබෙනවා. තවත් දේශීය පොත් කීපයක් මේ විරාමයෙන් අනතුරුව. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 19කට පනවා ඇති ඇඳිරි නීතිය ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තියේ වැඩි අවධානමක් පවතින කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පසුගිය 24 වෙනිදා සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙනවා. සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා ඊයේ දහවල් 2ට පැන වූ ඇඳිරි නීතිය යළි ඉවත් කරන්නේ ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 6ටයි. එසේ ඉවත් කරන ඇඳිරි නීතිය පස්වරු 4ට යළි පැනවීමට නියමිතව තිබෙනවා. පොලිසිය පවසන්නේ අත්‍යවශ්‍ය සේවාවන් හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කර ඇති අතර එම නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1107 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. පොලිස් භාරයටගෙන ඇති වාහන සංඛ්‍යාව 326ක්. පොලිසිය පැවසුවේ මේ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුගිය මාර්තු 20 වෙනිදා සිට ඊයේ පස්වරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 15,902 අත්අඩංගුවටගෙන ඇති බවයි. ඊට අමතරව රථවාහන 3,991ද පොලිස් භාරයටගෙන තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය මධ්‍යයේ ඊයේ පස්වරුවේ විවෘතව පැවති මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විකිණීමට සහ ඒවා විලට ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි බවයි. හොරණ මීවන පලාන තේවත්තක නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ 8ක පමණ මත්පැන් ඇතුළු ඒවා පෙරීමට යොදාගන්නා උපකරණ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය පැවති කාල සීමාව තුළ අනුරාධපුර නගරයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 75ක් සොයා ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වුණා. ඒ අතරින් ග්‍රෑම් 50ක් යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ළඟත් අනෙක් ග්‍රෑම් 25 යතුරුපැදියේ පැද වූ යුද හමුදා සෙබලකු ළඟත් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා. ගලෙන් පිටුනු වැව දුටු වැව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් යුද හමුදා සෙබලා වවුනියාව ඉරට්ටපිරිය කුළම යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
ඇඳරනීතිය පැවති කාල සීමාව තුළ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පාත්වාගෙන ගිය පුද්ගලින් දෙදෙනෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් පදිංචි නිවසීම කොටසක ගෑස් භාවිත කරමින් මෙම මත්පැන් පෙරා ඇති අතර මෙහිදී ගෝඩා මිලිලීටර 7,20,000ක් පෙරනියද මත්පැන් මිලිලීටර 255,100ක් ඇතුළු නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ද්‍රව්‍ය රැසක්ද පොලිස් බහරටගෙන තිබෙනවා. සැකකරුවන් බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කළේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළ බක්මස පුරපසළොස්වක පොහෝ දිනය අදයි. පවතින වාතාවරණය හමුවේ ස්වර්ණවාහිනී අමාදහර වැඩසටහන අද සජීවීව විකාශය කෙරෙන්නේ ස්වර්ණවාහිනියේ ආයතන පරිශ්‍රයේ සිටයි. බුද්ධත්වෙන් පස්වන වර්ෂයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවසන සමයේ ලංකාද්වීපයේ චූලෝදර මහෝදර නාරජුන් අතර මිනි පළඟක් මුල් කරගෙන ඇතිවන්නට ගිය සටන නතර කරනු වස් තථාගතයන් වහන්සේ නාගදීපයට වැඩම කළ බැව් ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. එය අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ වන අතර අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනයක එය සිදුව තිබෙනවා. එදවස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් පැහැදුණු චූලෝදර මහෝදර නාරජුන් ගැටුමකට මුල්වන්නට ගිය මිනිපළඟ බුදුපියාණන්ට පූජා කළ බවත් 80 කෝටියක් වූ නාගයින් ලොවුතුරා දහම ගැන පැහැදී තිසරණ ගිය බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. මේ සියල්ල බලා සිටි මණි අක්ඛිත නාරජුන් බුදුන් වහන්සේට නැවත වතාවක් ලංකාද්වීපයට වඩින්නැයි ආරාධනා කර ඇති බවත් සම්බුද්ධ ශාසනයේ සඳහන් වනවා. එවන් ශාසනික වැදගත්කම් රාශියක් සිදු වූ බක්පුර පසළොස්වක පොහොය දිනේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් සැදැහැවතුන් නිවෙස්වලම සිට ආගමික වතාවත්වල යෙදීම විශේෂත්වයක්. ඒ අනුව අමාදහර වැඩසටහන මෙවර ස්වර්ණවාහිනී පරිශ්‍රයේ සිටම මෙහෙවනු ලැබුවා. අද බක්පුර පසළොස්වක පොහොය දවස ස්වර්ණවාහිනී ප්‍රධාන මැදිරිය අද සිතින් ගතින් වතින් සීමා මාලකයක් බවට පත් කර ගනිමින් අපට අමාදහර වැඩසටහන සිද්ධ කරන බිම බවට පත් කර ගන්නට සිදුව තිබෙනවා. එයනු උදෑසන 6ට සුපුරුදු පරිදි අටසිල් සහ බුද්ධ වන්දනාව පැවැත්වුණේ පූජ්‍ය කොටපොළ අමරකීර්ති ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන්. අපේ ජනතාව වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කරන්නට පුළුවන් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් අද අමාදහර අස්ත ශීල සමාදානය සහ බුද්ධ වන්දනා පුණ්‍ය කර්මය සමාරම්භ කරන ලෙස. අමාදහර ධර්මදේශනය පෙරවරු 8ට ආරම්භ කළේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. ඉන් අනතුරුව අරලියගහ මන්දිරයේ සිට සජීවීව විසිරුව හැරෙන පෝදා ධර්මදේශනය මහාචාර්ය පූජපාද ඉඳුරාකාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණා. බුද්ධං සරණං ගච්ඡාමි. දහම් පැන විමසන අමාදහර දහම් සභාව ඉන් අනතුරුව රැස්වුණේ ස්වර්ණවාහිනී ප්‍රධාන මැදිරිය තුළයි. ඒ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේ, පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයරත්නායක මහතාගේ සහභාගීත්වයෙන් දහවල් 1ට යුගාසන කවිබන්න දේශනය පැවැත්වෙන්නේ කාව්‍ය විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය පදියපළල්ලේ පඤ්ඤාජෝති ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්. සමස්ත ලෝකවාසී ජනතාව COVID-19 වසංගත උවතුරෙන් මුදවා ගැනීම පිණිස පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ පවත්වන සත්‍යක්‍රියා ආශිර්වාද සෙත් ශාන්තිය අද සවස 6ට පවත්වන්නට යෙදෙනවා. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවාසී සැදැහැවතුන් තම නිවසේ බුදු කුටිය අභියසට පැමිණ පහන් දල්වා ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන මෙම රතන සූත්‍ර දේශනාව හා එක්වන ලෙස අප ඔබ සැමකින් ඉල්ලා සිටිනවා. නිරෝධායනය නිම කළ තවත් පිරිසක්
අද තම නිවෙස් පලා පිටත්ව ගියා. මේ අතර යුද හමුදාපති ලුතනන් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන්නන් තම නිවෙස්වලද දින 14ක් නිරෝධායනය වීම අත්‍යවශ්‍ය බවයි. දෙවෙන පුරා පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ වන විට පිටව ගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 3915ක්. තවත් පුද්ගලින් 1259 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 40ක මේ වන විට පසුවනවා. අදත් පොළොන්නරුව කන්දකඩුව ඇතුළු මධ්‍යස්ථාන කිහිපයකින් නිරෝධායනට ලක්වන් නිවෙස් බලා පිටව ගියා. මෙහිදී විශේෂයෙන්ම කිය යුතු කාරණක් තමයි මේ නිරෝධායන කටයුතු නිමා වී යන අයවලුන් සියලු දෙනාටම දැනුම් දීලා තිබෙනවා දින 14ක ඔවුන්ගේ නිවෙස්වල ස්වයන් නිරෝධායන ලක්වෙන්න කියලා. මේක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉතින් ඒකින් ද ඔවුන් දින 14ක් නිවෙස්වල නිරෝධායන කටයුතු වල නියැලෙන්න ඕනේ. ඒත් එක්කම තමයි අපි ස්ථානෙ වෙත දැනුම් දුන්නා සමහර ස්ථානවලින් මේ දින 14ේ නිරෝධායන කටයුතු වල කඳුරු වලින් යන අයවලුන් නිවසකට ගියාම ඔවුන්ගේ නිවසටම නිරෝධායන වෙන්න කියලා යම් යම් අයවගේ උපදෙස් ලැබිලා දිනවා කියලා. මේ විය යුත්තක් නැහැ. ඔවුන් පමණක් දින 14ක නිරෝධායන ලක්විය යුතුයි. නමුත් ඔවුන්ට අපි දැනුම් දීලා තිනවා ස්වන් නිරෝධායන ලක්වෙන්න කියලා. මේ අතර හලාවතේ ඉරණවෙල ස්ථාපිත කර ඇති COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී දැනුවත් කෙරුණේ ඉරණවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආශ්‍රිතව පැරණි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ පිහිටුව ඇති තවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිළිබඳවයි. COVID-19 රෝගියෙක් යයි සැක කරන පුද්ගලයෙකු අවශ්‍ය මූලික පරීක්ෂණ සිදු කරන තෙක් පැය 24ක් පැය 48ක් රඳවා ගනිමින් අවශ්‍ය මූලික පරීක්ෂණ සිදු කරලා ඔහු රෝගිය තියෙනවා නම් තහවුරු වුණොත් අපි ඉදිරි ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරු කර. ඔහු රෝගියෙකු නොවේයි තහවුරු වුණොත් අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගේ අධීක්ෂණය යටතේ නිවසේ හෝම් ක්වොරන්ටයින් එකකට දවස් 14ක් වෙන්න පුළුවන්. සමහර ඊට එහා ගිය කාලයකට ලක් කිරීමට තමයි අපේ සැලසුම. මේ වන විට සියලුම කටයුතු අවසන් වීම පවතින්නේ අපිට බ්‍රහස්පතින්දා දිනේදී විවෘත කිරීමට හැකියාව තියෙනවා. මේ අතර දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී වැඩි අවධානයට ලක් වූ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. අධිකරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව අපි මේ COVID-19 මැඩලීම සඳහා කරනු ලබන මේ කාර්යවේදී ආයුර්වේද වෛද්‍යවරුන්, ඒ වගේම දේශීය හෙළ වෛද්‍යවරුන්, නිල වෙදකම් සහ හෝමියපති යන අංශයන්ගෙන් සමන්විත වූ 50 දෙනෙකුගේ උත් කණ්ඩායමක් මෙම මධ්‍යස්ථානයේ වෙත ගෙන්වා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මෙහි මූලික අරමුණ වූයේ දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන COVID-19 වෛරසය මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමටයි. රත්නපුර සිරිමාව බණ්ඩාරනායක ආයුර්වේද මහරෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙක් එක්ව විෂ බීජනාශක කුටියක් නිර්මාණය කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ දේශීය ඖෂධ වර්ග 7ක් තැන්වීමෙන් ලබා ගන්නා වාෂ්ප අනුසාරයෙන් විෂ බීජ හරණය කිරීමයි. මේ අතර කෝට්ටේ මහනගර සභාව වෙතද ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් අද ප්‍රදානය කෙරුණා. ඉංග්‍රීය ප්‍රදේශයේ පිරිසක් ඉංග්‍රීය පොලිසිය වෙත විෂ බීජනාශක කුටියක් ලබා දුන්නා. මේ අතර හුදකලා කර තිබෙන බණ්ඩාරගම අටලුගම් ගම්මානට අවශ්‍ය ඖෂධ ලබා දුන්නේ මේ ආකාරයෙන්. අලුතියාව මන්සන්දි අසල පිහිටුව ඇති පොලිස් මාර්ග බාධක අසලට රැගෙන එමෙන් අනතුරුව ගම්මානේ වෙත ඖෂධ රැගෙන ගියා. යලි සූදානම කෙටි විරාමයකට. Live at 12 අදට අවසන්. මම සජිත් රන්සිංහ. මම වින්ද්‍යා මාර්බගේ. සුබ දවසක්.